අක්කල දෙන්න මම අනිවාරම නමයට බුදුන් වදි නැත යද රෑට කෑව දෙන්න තාත්ත අපි අම්මාට මුලිම පිරිමිකට පිපදුණ අවරු තුනේද නැති වුණා ඒ සවාහසු දහසක් ධර්මස්කන්ද කර අපි හල තිබුණට ඒ පොත්පත් කියවන අපිට එම පොත් තිබුණේ නෑ සීහල අපි රැත්තව සිංහ ගන්නගත්ය ලිකුවට පන්ති ගිහිල්ලවක් ලිකුවට බුරුවර ළඟ ගිල්ලක් සිංහි ගැනගත්ය නෑ කිසිද පින්දන්නෑන ඇකම දිල්ලම මහන වෙන්න කියලා තාත්ත කිව කමක් නෑට කමක් නැට කිීවට තාත්ත හැමදාම කෑම ගද්දී ඇසල කඳු මේ ආට පස මේ මට මිනිසු ගක් ආදට කර ලංකාව අම්ම තාත දාල්ුව ටිකක් මාසක දුක හිතුුණ බුරුතියන් අවශ්‍ය නෑන් මට දුක හිතුුණා අම්ම තාත්ත මතක් වුණ හැම සිතකම පින් සිතුවිලියති වේවා මැත් කරුණා ගුණ දියරෙන්න හැවේවා ඔබයි කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරල්ගේකෙන් නංගී කැමරල්ගේකෙන් සුදුර දකුණු ආසියාවේ ලොකුම කැමර මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට camaralk.com තෙරුවන් සරණයි සීල් දෙනාටම මේ සමාජෙ ගොඩක් දෙනා බෞද්ධ දර්ශනයට ස්වාමීන් වහන්සේලාට මඩ ගහන කතන්දරයක් තමයි මේ ජීවිත සැප විඳින්න මහන වෙනවා කියලා. හැබැයි මේ කාරණාව ඇත්ත හෝ වැරදි හෝ මේ මිනිස්සු කතා වෙන දෙයක් නේ. හැබැයි මේ කතාවට ප්‍රතිවිරුද්ධ කතාවක් මට ඇහෙනවා බංගලාදේශයේ. ඒ තමයි බංගලාදේශයේ තමන්ගේ ජීවිතේ සැප පහසුවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙනකොට ලංකාවට එනවා මේ ජීවිතයේ තියෙන ඇත්ත දැනගෙන මේ දුක දැනගෙන ලංකාවට එනවා මහන වෙන්න අපි බංගලාදේශයේ ඥානදම්ම හාමුදුරුවෝ අවසර අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ මේ මට මුලින්ම කියන්නකෝ බංගලාදේශයේ ඒ හැදුනටු කාලය ගැන පොඩ්ඩක් බංගලාදේශ ඇත්තටම අපි හැදුණු ගම් පළාතයි අපි ගම හරිම ලස්සනයි කීතු බංගලාදේශී බෞද්ධ බොහෝම අඩුයි ඉස්සල බංගලාදේශ බොහෝම බෞද්ධ පිරිස හිටපු රටක් නොත් පසු කාලින ඒක බෞද්ධ 105ක් විතර දැන් ඉන්නේ අපි ඉන්නේ බෞද්ධ මුස්ලිම් කතෝලික අපි සේරම එක ගමේ තම ජීවත් වෙන්නේ අපිට එහෙම වේදයක් තිබුණේ නැහැ නමුත් මට පුංචි කාලේ ඉඳලා ලুকু ආසාවක් තිබුණ මහන වෙන්නේ කන බෝවන්සේ ස්වාමින් වහන්සේවල දැකලා තිබ්බද බෞද්ධ දර්ශනය ගැන අහලා තිබ්බද එහෙමයි දැකලා තිබ්බරොත් බෞද්ධ දර්ශනය ගැන ලুকু විස්තරයක් දන්නේ නැහැ ඇත්තටම වික්ෂුන් වහන්සේලා නිතරම අපි සිකුරාද තමයි බංග්ලාදේශ නිමාරු තියෙන්නේ දැන් ලංකාව අපි ගත්තොත් ඉරිදර නිමාරු තියෙන සෙනසුරාද ඉරිදනොත් බංග්ලාදේශ නිමාරු තියෙන සිකුරාද විතරයි ඒක සිකුරාද තමයි මුස්ලිම් පල්ලියන්නේ ඒ නිසා බෞද්ධයන්ට සිකුරාද තමයි නිමාරු දීලා තියෙන්නේ සිකුරාද හැමදාම අපි උදේ පාන්දර නැගිටලා හයවිද පන්සල් යනවා. ඒක පුරුද්දක් අපි ඒක අපි අක්කල දෙන්නයි අම්මයි තාත්තයි අපි පවුලම හැමදාම සිකුරාද පන්සල්. ඒක ඔබ වහන්සේගේ නම තිබුණේ බෞද්ධ කියලාද? බෞද්ධ කියලා. ඔය බංග්ලාදේශේ ජාති අතර විනාශ වෙන බෞද්ධයෝ ඉන්නවා කොටස් තුනක්. චක්මා, මර්මා, බරුවා කියලා. ඒ ජාති අතර අපි බෞද්ධ පිරිසක්. ඒ අතර හැමදාම පන්සල් යද්දී මට හොඳට පොඩි කාලේ හොඳට සින්දු කියන්න පුළුවන්. මහාන වෙන්න කලින් බොහෝම හොඳට සින්දු කියන හැයි විනෝදර ජීවිතයක් මම ගත කෙරි. ස්කූල් යන කාලෙත් මම බොහෝම හැම කෙනෙක් එක්කම hina වෙලා සමාජයෙන් තමයි ජීවත් වුනේ. හැම කෙනෙක් මට ආදරේ. නේද පොඩි කාලේ හරියට හොඳ සින්දු කියන නටන්න දක්ෂයි. ඒ නිසා පන්සලට ගිහ වෙලාවෙ හැමදාම කවි කියන දෙන මට. දැන් ලංකාවේ තියෙනවා සමහර කවි බුදු ගුණ ගැන, දහම් ගුණ ගැන ඒ වගේ බංග්ලාදේශයේ ඉතිපිසු ගාතාව බංග්ලාදේශ භාෂාවලින් හදලා තියෙනවා. අපේ අම්ම පොඩ්ඩක් අපේ රටේ ගොඩක් දෙනා අලුත් අත්දැකීමක් වෙයි කොහොමද බංග්ලාදේශයේ මේක වෙන්නේ කියලා. මේ ගාතාව තියෙන්නේ දැන් අපි ඉතිපිසු ගාතාව කියන මේ භාෂෙන් කියන්නේ මෙහෙමයි. භගවානෝ යරහත සම්මක සම්බුද්ධ විද්ධාචරන් සම්පූර්ණ සුගත විසුද්ධ ලෝකවිද සාරෝති ශ්‍රේෂ්ඨ අධර්මිද මොනි
දෙබොනොරේ සස්ථකේ නොමි බුද්ධ බගෝබානී. ඊට බංලාදේශි අපි දැන් කියනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස උභ වහන්සේ කියලා අපි සිංහලින් කියන්නේ. ඒ වගේ බංලාදේශ භාෂාවලින් තමයි ඒක පරිවර්තන කෙරේ. ඒතර වහන්සේගේ මේ අර ලස්සන කවි කියන වහන්සේ මේක දෙන අවස්ථාව. ඔව් මට හැමදාම ස්පීකර් එක මට තමයි දෙන්නේ. දහම් පාසල වගේ සිකුරාද අපි කියලා වඳින්න පූජාව තියෙන දහම් පාස ඒ සිකුරාද මට තමයි හැමදාම ස්පීකර් හම්බෙන්නේ. ඒ නිසා මට හාමුදුරුවෝ හරි හිත අන්මන්නේ එකතුයි. කතාවහ කරනවා. අපේ තාත්තත් හරි සද්ධාවන්තයි. අපේ තාත්ත හැම මාසෙකින්ම අනිවාර්ය දානයක් දෙනවමයි. ඒක මාස පාත් පතාම දානයක් දෙනවා. තාත්ත බොහෝම පින්දහම් පෙත රෙදි. අපිට පුරුදු වෙලා තියෙනවා අපි උදේ හවස වඳින්න නැත්නම් අපිට කෑම කන දෙන්නේ හවස 9ට කලින් අනිවාර්ය බුදුන් වඳින්න ඕනි. ඒක තාත නීතියක් දැම්මා. අම්මා විතරයි ගෙදර ගිහිල්ලා උයන නිසා අම්මට විතරයි ඒක ප්‍රශ්නයක් නෑ. අක්කල දෙන්න මම අනිවාර්යම 9ට බුදුන් වඳින්න නැත්නම් ගෙදරට කෑම දෙන්නේ තාත්තා. ඒ තරම් අපිට දැඩි නීතියක්ම අනිවාර්ය බුදුන් වඳින්න ඕනි කියලා. තාත ඇත්තටම බොහෝම තාත නිසාම ගොඩක් අපි හොඳමකට ආවේ. ඒ කියන්නේ බුදුදහම පැත්තේ ගොඩක් ආවේ තාත නිසා. තාත හරීම ධර්මිෂ්ඨයි. එහෙම කාලයක් යද්දී කුංචි කල්ල මට හරි ආසාවක් තුර මහන වෙන්නේ. නමුත් අම්මා තාත කැමති නෑ. ගෙදර එකම කොල්ලා. එකම පුතා. ඒ අපි අම්මාට මුලින්ම පිරිමි පුතු පිපදුණා. අරුදු මාස අරුදු තුනේදී නැති වුණා පුතා. අක්කල දෙන්න ඉපදිලා අවුරුදු 5කින් පස්සේ තමයි මම ඉපදිලා තියෙන්නේ. අම්මා නොගීපු පල්ලිද පන්සල්ද හැම දියක බාර වෙලා තමයි මාව ලැබුණේ. ඉතින් අම්මා හරිම ආදරේ. අම්මා මහාන වෙනකොට කියනවා නෑ තවත් කල් තියෙනවා තව කුංචි. මහාන වෙන්නේ හිතන්නවත් එපා අදහස් කරන්නවත් එපා තවත් කුංචි කියලා. මහාන වෙන්නේ හිම දෙන්නේ කවදාවත් අම්මා තාත්තගේ සිටිවිල්ලක් නෑ. නමුත් ඒ අතර අපේ බෞද්ධ නාලිකාව අහලා තින් මේ ලෝකෙම වණ කිපු හාමුදුරුවෝ තමයි බෞද්ධ නාලිකාව දරණාව කුසලතම් හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ගොඩාක් රටවල වල ගිහින බණ කියනවා බෞද්ධ මිනිස්සු ගොඩාක් උදව් කරනවා. ඒ අතරතුර තවත් උන්වහන්සේ අපි ගැදරට බොහොම සමීපයි. ඒ වගේම අපි අහලා තිබ්බා මණිගේ පඤ්ඤාසය මහානායක හාමුදුරුවෝ ගැන. ඒ නායක හාමුදුරුවෝ අහලා තිබ්බේ බංග්ලාදේශ හාමුදුරුවෝ කෙවිලි ගණගත මහරගම ධර්මායතනේ. ඒ ධර්මායතන ඉගෙනගෙන තමයි උන්වහන්සේ බංග්ලාදේශ ගිහින් ත්‍රිපිටක පොත් ලීවි. බංග්ලාදේශ ඇත්තම තුන මුලින්ම ත්‍රිපිටක පොත් තිබුණේ නැහැ. බුද්ධාගම තිබුණට බුදුහාමුදුරු කියන ධර්මය ගැන ලොකු මිනිස්සු අතර ප්‍රසිද්ධිය තිබුණේ නැහැ. ඒ සුවහසුස් දහසක් ධර්මස්කන්ධ ගැන අපි අහලා තිබුණට ඒ පොත්පත් කියවන්න අපිට එහෙම පොත් තිබුණේ නැහැ. නමුත් ඒ හාමුදුරු මරිහේ පඤ්ඤාසිහ මහානායක හාමුදුරුවන්ග එවිල්ලා බොහෝම සිංහලින් ඉගෙනගෙන උන්වහන්සේ බංග්ලාදේශ ගිහින බංග්ලාදේශ භාෂාවෙන් පොත් ලියුවා. නමුත් හැම පොතක් ලියද්දී උන්වහන්සේ දානවා වජිරාරාම ධර්මායතන මරිහේ පඤ්ඤාසිහ මහානායක හාමුදුරු සහ අම්පිටියේ ශ්‍රී රාහුල හාමුදුරු කියලා දෙනම වහන්සේ තමයි වජිරාරාම ආරම්භ කෙරේ. ඒ දෙනම වහන්සේගේ නම දානවා. ඒක අපි බලලා පොත් හම්බුනත් අපි හරියට බලලා ලංකාවෙන් හරිය කැමැත්තක් තිබුණා. උන්වහන්සේ ගැනකට ලංකාවේනේ. ලංකාව බොහොම ආසතුල මමත් කල්පනා කරන මහාන වෙනවන හොඳමතරට ලංකාවිකාව. ගෙදරින් කැමතිත් නෑ හැබැයි. ගෙදර කැමතිත් නෑ. ගෙදර කට කියද්දි හිතන්නවත් එපා තවත් ඉගෙන ගන්න ඕනේ. කල්තියට මහාන වෙන්න අදහස් කරන්න එපා. ගෙදර එකම කොල්ල හිත මහාන වුණොත් પરම්පරාවේ එහෙම කවුරුත් වෙන කිසි කෙනෙක් නෑ. අක්කා දෙන්න විතරයි. නමුත් මම එහෙම කාලයක් තිස්සේ යද්දී කුසල ධම්මහාරු නිතරම ආවා. නිතරම කතා බහ කරන අම්මා තාත්තත් එක්ක. එහෙම කාලයක යද්දී මට ආසාවක් ඇතිවෙන මම එහෙම මහාන වෙන්න පුළුවන්ද කියලා. නායක හාමුදුරු ඉච්චර ඉංග්‍රීසිත් බෑ. ඒ බාස් ඒ ටික පුළුවන් විදිහට මම හිව්වා. කොහ කමක් නෑ මම මහාන කරන්නම් කිව්වා. මත් කියන්නේ ලංකාවේ. මට මෙහෙම නාලිකාවක් තියෙනවා මම මහාන කරන්නම් කිව්වා. ඊපස්සේ උන්වහන්සේ තමයි ලංකාවට එක්කන් අරගෙන ආවි. එවිල්ලා අපිට මාසයක් දෙකක් තුනක් හොඳට ඉගෙනුවා. ඉතින් සිංහල අපිට ඇත්තම සිංහල ඉගෙන ගත්තේ ලුකුවට පන්ති ගිහිල්ලවත් ලුකුවට ගුරුවරු ළඟ ගිහිල්ලත් සිංහල ඉගෙන ගත්තේ නෑ. නිකම්ම පුරුදු වුණා. කතා කරද්දී පූජාවට සහභාගී වෙද්දී නිතරම බණ හද්දී නිතරම සිංහල කියන්න පුරුදු වුණා. ඒ වගේම සිංහල බණ කියන්න අපිට පුරුදු කරා කුසල ධම්මහාමුදුරු. උන්වහන්සේ පුරුදු කර සිංහල බණක උන්වහන්සේට ලොකු වාසාවක් තිබුණා. බංග්ලාදේශ ඉස්සලා තනි කරන බෞද්ධ රටක්.
නමුත් ඒ වුණාට දැනන්නේ 100%ක් විතර බෞද්ධයෝ. නමුත් උන්වහන්සේගේ විශාලම හිතේ තිබුණා මේ අපිව උගන්නලා ඒ රටට ගිහිල්ලා උන්වහන්සේගේ අදහසක් තිබුණා බංග්ලාදේශේ ගිහිල්ලා නැවතත් අපිට ලංකාවෙන් බුදුදහම උගන්න බංග්ලාදේශේ ගිහිල්ලා නැවත වතාවක් බුද්ධහතම පිළිබඳ ලොකු වැඩපිළිවෙලක් කරන්න. ඉතින් බෞද්ධ රටක් ධර්මාසුක අධිරාජ්‍යක කාලේ ඉඳලා බංග්ලාදේශේ බෞද්ධ රටක්. නමුත් පසු කලක විනාශ වෙලා ගියා. නමුත් උන්වහන්සේගේ අදහස තිබුණ හොඳට උගන්නලා අපිව බංග්ලාදේශේ ගිහින බෞද්ධයන්ට නැවත වතාවක් බෞද්ධ රාජ්‍යයක් පත් කරන්න විශාල උන්වහන්සේගේ ආසාවක් තිබුණා. ඒ නිසාම උන්වහන්සේ ගැනලා අපිට හොඳට සිංහල ත්‍රිපිටක පිළිබඳ ධර්මීය පිළිබඳ නිතරම බණ අහන්න නිතර බණ කියන්න කොහොමද අපිට ඒව පුරුදු කර පුහුණු කළා. නමුත් ඊට වඩා මට පුංචි කාලේ ඉඳලා මගේ අදහසක් තිබුණා මහාන වෙන්නේ. නමුත් මම හරියම කැමති මහාන වුණාට පස්සේ මම හරි කැමති. නමුත් ලංකාවට එද්දි අම්මා තාත්තා කැමති නැහැ. ලංකාවට එද්දි අම්මා තාත්තා ලොකු කැමැත්තක් නැහැ. දැන් ඒ නපුසල දමහාඳුරු අපේ අම්මා තාත්තා හරි හිතවත්. ඒ හිතවත්කමක් දැන් මුකුත් කියන්නේත් බෑ. ඒ කියන්නේ මම ආසයිනේ. මම හරි ආසයි මම පිටරට යනවා මම මහාන වෙනවා මම හරි ආසයි. මම ඉතින් ස්කූල් යනකොටත් මම යාළුවන්ට කියනවා මම මහාන වෙන්න ඉන්නේ ස්කූල් යන පිස්සු දෙවන් මොකටද මහාන වෙන්න අවශ්‍ය නැහැ. අපි මහාන වෙන්න හරි අමාරු දියක් මහාන වෙන්න ඕනේ නැහැ කියලා ගොඩක් යාළු ඉන්න මුස්ලිම් කතෝලික හින්දු කමන් ගොඩක් මුස්ලිම්ට යාළු හිටියි. කිසිසේත් යාළු කැමති නැව මහාන වෙන්න කියලා. නමුත් මට පුදුම ආස මහාන වෙන්න. ඊට පස්සේ නමුත් තාත්තට කිව්වොත් තාත්තා මුලින්ම කැමැත්තක් දැක්ුවේ නැහැ. අම්මත් කැමැති නැහැ. නමුත් මම හරි ආසයි. මාසයක් දැක කියද්දි එහෙම හැම කෙනෙක්ම අගෙරියා. නමුත් මම කිව්වා මට මහන වෙන්න ඕනේ. මට එහෙම කරන්න එපා. මං කිසි දෙයක් ඉල්ලන්නේ නැහෙනී. එකමද ඉල්ලන මම මහන වෙන්නේ කියලා. තාත්තා කිව්ව කමක් නැහැ. ඒක කමක් නැහැ කියලා කිව්වට තාත්තා හැමදාම කෑම ගද්දි අඬන. ඇස්සම කඳුළු එනවා. තාත හැමදාම කෑම ගද්දි කොහොමද මම පුතා නේතු ඉන්නේ කියලා. ගෙදර එකම පොඩි එකානි. ගෙදර පොඩි මේකන මාමා. ගෙදර අම්මා තාත්තට ගොඩක් ආදරේ. කියන්නේ පොඩි පොඩි කාලේ අම්මා තාත්තා නේතුව මම දවසක් එළියේ හිටියේ නෑ. ඇත්තටම කිවන් ජීවිත මම අම්මා තාත්තා නේතුව මට දවසක් එළියේ ඉන්නේ බෑ. දැන් ඔබ වහන්සේ ලංකාවට ආවට පස්සේ ප්‍රශ්න ඇති වුණ නැද්ද? ප්‍රශ්නයක් දැන් විවාහනේ නැගෙද්දි ප්‍රශ්නයක් ඇති වුණා. ඇත්තටම ඒක දැනුන්නේ නෑ. දැන් ප්ලේන් එක නැගෙද්දි මට ඇඬුණා. අනේ කොහොමද මං අම්මා තාත්තා දාලා ඉන්නේ කියලා. නමුත් ඒ වුණාට මම මෙහි ආවට පස්සේ මේ මට මිනිස්සු ගොඩක් ආදරේ කරන ලංකාවේ. කවදාවත් පිට කෙනෙක් පිටේට මට සැලකුවේ නැහැ. මේ රටේ මිනිස්සු ඇත්තටම බොහෝම ඒක දැන් කියන ලංකාවේ දැන් මිනිස්සු කියනවා මේ ලංකාවේ අර ආගන්තුක සත්කාරය හොඳයි කියලා ගොඩක් අය කියනවා. එහෙනම් පිටත තැනකින් හාමුදුරු නමක් ආපුවාම වෙනස්කම් තියෙනවා කියලා. ඔබ හසරේ ප්‍රශ්න තිබ්බද? මම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒක සම්පූර්ණ සමහර තැන්වල තියෙන්න පුළුවන්. නොත් මම දන්නේ විදිහක බොරුවක්. දැන් ඔබ වහන්සේගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. සැපට ජීවත් වෙන්න පුළුවන් වෙනකොට ඇත්ත කතාව ලංකාවට ඇවිල්ලා ඔය කියන්නවෝ අපිටම කෑම් බීමෙන් සැප සම්පත් හරි හොඳට තියෙන්න පුළුවන්. හැබැයි මානසික ඔබ වහන්සේ සමහරට හිර වෙන පීඩනයකින් නැති එහෙම තිබ්බද? එහෙම ප්‍රශ්න තිබ්බද? එහෙම මුලිමුලිම හිතුණා. ඒ මහන වෙච්ච කාලේ අප කියන්නේ අම්මා තාත්තා දාලා ටිකක් මාසෙක දුක හිතුණා. බොරු කියන්න අවශ්‍ය නැහැ නේ මට දුක හිතුණා නම් අම්මා තාත්තා මතක් වුණා. නමුත් ටික කාලේ කියද්දි ඒක හුරු වුණා. අර කෑම බීම මුලින්මදී හරි ප්‍රශ්න වුණා. ලංකාවේ කෑම බීම වෘතු දෙන්නේ මාස 5ක් 6ක් විතර ගිය කෑම බීම පුරුදු වෙන්නේ. කෑම ඒ වගේම අම්මා තාත්තා මතක් වුණා. ඒක තාමත් අම්මා තාත්තා එක කතා කරද්දී මතන ලුකුවට දැනෙන්නේ නේද ඒගොල්ලෝ තාම අඬනවා. ගෙදර වීඩියෝ එහෙම WhatsApp එකේ වීඩියෝ කල් ගාද්දී අම්මා තාත්තා තාම අඬනවා. මෙච්චර කාලයක් ඉන්න කොහොමද කියලා අම්මා තාත්තා නේතුවා. පොඩි කාලේ දවසක් ඉන්නේ බෑනේ. ඉච්චර කාලයක් අම්මා තාත්තා මේ කොහොමද ඉන්නේ කියලා. ඔබ වහන්සේ ගත තීරණය ගැන පසුතැවීමක් ඇති වෙලා නැද්ද? අනේ නෑ. මම බොහොම සතුටුයි. හේතුව දැන් බුදුදහම අපේ ජීවිතේ මොන සැප සම්පත් ලැබුණා తాවකාලික. බුදුරජාණන් වහන්සේගේ ජීවිත දිහා බලපුවහම බුදුරජාණන් වහන්සේට සක්විති රජසැප ලැබුණා. අද කාලේ ගත රැජින කියන්නේ අපි රජිනට වඩා දහස් ගුණ බුදුහාමුදුරුවෝ සැප සම්පත් තිබුණා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට. නමුත් උන්වහන්සේ සැප සම්පත වඩා උන්වහන්සේ හිතුව මොකද්ද? බුද්ධෝහං බෝධිසාමි, මුත්තෝහං මෝචරේ පරි, තින්නෝහං තාරයිසාමි, සංසාරෝව මහබ්බය. මහණෙනි මේ සංසාර කියන්නේ කැලවරක් දකින්න බෑ කියලා.
බුදුහාරු කියනවා මේ සංසාරේ අපි ඉපදුච්ච තැන බුදු කෙනෙක්ට හැර පසේ බුදු කෙනෙක්ව දකින්න බෑ කියලා. ඒ තරම් සංසාර අනාදිමත් දීර්ඝ කියලා. දැන් අපි උදාහරණයක් ගත්තොත් සමහර මිනිස්සුන්ට කෝටි ගණන් සල්ලි මිල මුදල් තියෙනවා. සමහර මිනිස්සුන්ට නෑ. සමහර මිනිස්සු හරි ප්‍රසන්නයි ලස්සනයි. සමහර මිනිස්සු එහෙම නෑ. ඒ හේතුව මොකද්ද? සමහර මිනිස්සු හරි ජනප්‍රියයි. සමහර මිනිස්සු එහෙම නෑ. බුදුහාර කියන මහණෙනි සියලුම කර්ම අපි සංසාර අප විසින් කරගත්ත කුසල කර්ම අකුසල කර්ම නිසා තමයි මේ අපි සත්වයේ මේ ලෝකෙ උපදින්නේ. ඒ නිසා නමුත් මේක ඉපදීම නිසා මේක කෙලවරක් වෙන්න පුළුවන් නිවන් හැර වෙන මාර්ගයක් නැහැ කියලා. ඇත්තටම දැන් ජීවිත අපි දැන් අපි මොන සැප සම්පත් ලැබුණත් බුද්ධාගමේ තියෙන නිරාමිෂ සැප කොහිවත් ලෝකේ නැහැනි. දැන් අපි හිතනවා ඇමරිකාව රටවල් වල දියුණු රටවල් වල හරි ලස්සනයි ඉති හරි සැප සම්පත් බහුලයි ඉති නොත් ඒ වුණාට මානසික සතුට නැහැ. අපේ ජීවිත අපි එක මානසික සතුට තියෙනවා කුරුල්ලෙක් වගේ. අපිට ලුකුවට මිල මුදල් නැහැ, සල්ලි වාහන ආහාර නැහැ, අපිට පිටිච්ච තැන අපිට යන්න පුළුවන්. බුදුහාර කියලා තන ආරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ විසුණුහසම කුණහම කෙලේ ජීවත්වන පුරුදු වෙන්න ඕනේ. වනාන්තර ජීවත්වන පුරුදු වෙන්න ඕනේ. ඇත්තටම මම පුරුදු වුණා. මම ආරණ්‍යට ගිහිල්ලා අහලා ඒක නාවුගේ අරිය ධම්මහාමුදු. ඒ ආරණ්‍යට ගිහිල්ලා මහල වෙලා මං අවුරුද්දක් විතර භාවනා කළා. ඒ මේ වගේ මේ මහා කන්ද උදුර නගින විශාල පර්වත ගිහිල්ලා භාවනා කළා. ඒක තේව හරියම ජීවිතේ ඒ භාවනා කරද්ද ජීවිතේ තියෙන නිරාමස සතුට සහ ජීවිත හැඟීම ඒක කවදාවත් සල්ලි මිල මුදල් ගන්න බෑ. ජීවිතේක තමයි අපිට වටින්නේ හේතු මනුස්සාත්මයක් ලබලා බුදුහාර කියනවා මහණි අප්‍රමාදන වික්කවේ සම්පාදේත. වටිනාම මනුස්සාත්මයක් ලබලා ඔබ මනුස්සාත්ව ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒක වැඩක් නෑ කියලා. හේතු මහ බෝසතාණන් වහන්සේ ජීවිත චරිත විහි බලද්දි ඇත්තටම දවසක් මම බණ කිව්වා නාහුගේ හරි ධම්මහාඳුරන්. අහලෙත බොහෝම හොඳ සිල්වත් ගුණවත් හාමුදු අපි නායක හාමුදුර නමක්. උන්වහන්සේ දවසක් විශ්සන්තර රජුට කරන බණක් කියනවා. මම රේඩියෝ එකේ හිව්වේ. මට අවසානයේ මට ඇසුණ කඳුල ආවා. එයි මේ බණ සඳහන් වෙනවා බුදුහාමුදුර කියනවා මහණෙනි එත ජාලිත කිෂ්ණ කියලා දරු දෙන්න මම දන් දුන්නේ අමනාප නිසා නෙමෙයි. මගේ ඇස් දෙකට වඩා වටිනා දරු දෙන්න මම දන් දුන්න කියනවා. ඒ දරු දෙන්න දන් දෙන වෙලාවේ මහ බෝසතාණන් වහන්සේගේ දරා ගන්න බෑ. ඒ වුණත් ලෝතුරා බුදුමම කට දන් දුන්නා. මම කල්පනා කරේ උන්වහන්සේ මේ තරම් තමන්ගේ ප්‍රිය වස්තු තමන්ගේ මාලිගාවල් හැම දෙයින්ම උන්වහන්සේ දන් දීලා බුදුමම ලැබුවා. ඒ අපි වෙනුවෙන් මනි කරේ. දැන් උන්වහන්සේට ඇත්තටම තාපසය එදා දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ධර්මයේ සඳහන් වෙන එදා උන්වහන්සේට රහත් වෙන්න තිබුණා. නමුත් උන්වහන්සේට රහත් වුනේත් අපි වෙනුවෙන්. අර දීපංකර බුදුරජාණන් වහන්සේට වැඳලා ප්‍රාර්ථනාවක් කරා ස්වාමීන් වහන්සේ තුන් ලෝක සනසනවා වගේ ඔබ වහන්සේ වගේම මට තුන් ලෝකයක්ම සනසා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කෙරේ. ඒ නිසා උන්වහන්සේ මේ බුදුහාමුදුරගේ බණ කියන පොත්පත් බලද්දි ත්‍රිපිටක පොත් කියවද්දි සඳහන් වෙනවා ඇස් තරු වලට ඇස් දන් දුන්න කියලා. මහා සයුරට වඩා ලේ දන් දුන්න කියලා. එහෙම කරද්දී උන්වහන්සේ අපි වෙන ඉච්ඡාදයක් කරන්න පුළුවන් නම් අපි මනුස්ස ආත්මයක් ලබලා අපි අප්‍රමාදයෙන් කටයුතු කරන්නේ නැත්තම් නිවන් දකින්න උත්සාහ කරන්නේ නැත්තම් ඒක ප්‍රයෝජනයක් නැහැ නේ. ඒ කියන වාසල කිසිම පසුතැවීමක් නැහැ මේක. කිසිම පසුතැවීමක් නැහැ. සමහරවිට බංග්ලාදේශයේ නම් මීට වඩා හොඳට සැප වින්දත් මේ තියෙනවා මානසික සතුට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ කෝටි ප්‍රකෝටි දේවල් වලට වඩා මේ දේවල් වලට මේ දේවල් ගොඩාක් වටිනවා. සල්ලි තිබුණ తాවකාලිකයි. සල්ලි తాවකාලිකයි. දැන් අද අපි හිතනවා රජිනි බොහෝම සැප සම්පත් වින්ද කියලා. ඔත් ඒක ඇත්ත නෝ తాවකාලිකයි. ඒක කිසි දෙයක් අරන් ගියේ නැහැ නේ. මේ ලෝකේ මොන රජ සම්පත් තිබුණත් මහා රජවරු වෙල හිටියත් කෝටි ගණන් ධනියක් තිබුණත් නත් ඥානවන්ත කින්ද තේරෙනවා මේවා తాවකාලික කියලා. ක්ෂණිකින් විනාශ වෙන්න පුළුවන්. කොයි වෙලාවක අපි මරණය සිද්ධ වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි ජීවත් ඉන්න කාලේ උපරිම මේ මනුස්ස ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ මනුස්ස ප්‍රයෝජන ගන්න බැරි නම්
බුදුහාමර කියනවා ඒ මනුස්සාත්මයක් ලබපු එයාට වැඩක් නෑ කියලා. ඉතින් කතාබහ අඩ හෝරා පමණ ගියා. අපි හොඳ බහන්සේට මේ ලංකාව ඩැවිල් උදව් කරපු ගොඩක් දෙන ස්වාමීන් වහන්සේලා සහ සාමාන්‍ය ගිහි ගොඩක් අපි කතා කරමු ගැන. එහෙමයි. ඇත්තටම මට කිසි කෙනෙක් මම තනි කෙරේ නෑ. මම දෙමාපියෝ දාලා ආවේ මේ ලංකාවේ තනිය එක කුසල ධම්මහාවතක විතරයි. උන්වහන්සේ මට තාත්තා කෙනෙක් වගේ සැලකුවා. නමුත් උන්වහන්සේ අපාතුරට පස්සේ මට විශාල පිහිටක් වුණා. අහල ඇති අමරපුරනිකේ ත්‍රිවිතර මහානායක හාමුදුරු කුතුහල ධම්මාවස මහානායක හාමුදුරු. උන්වහන්සේ හරියට බලංගොඩ ආනන්දමයි කිරු මහානායක හාමුදුරු වගේ. බොහෝමත්ම සිල්ලුවත් බොහෝමත්ම ගුණවත්. උන්වහන්සේ මාව පිළිගැනට දාලා විද්‍යෝද මහා පිළිවට දාලා හොඳට ඉගෙනුවා. බණ කියන පුරුදු කරා. උන්වහන්සේ සමග ලොකු ලොකු ධර්මදේශයට මාව එක්ක අරගෙන ගියා. දවසක් මම බෝධි පූජාවක් තියද්දී මම කිව්වා පොඩි කාලේ මට හොඳට සිංදු කියන්න හුලුවන් කියලා. ඒ නිසා මම ලංකාවට ගිහලා හොඳට මට බෝධි පූජා තියන්න පිරිත් කියන බණ කියන හොඳට පුරුදු වුණා. බෝධි පූජා හැමදාම පන්සල මට තමයි බෝධි පූජා නායකවරු දෙන්නේ. මම බෝධි පූජා තියලා ඇවිල්ලා නායකයන් හැමදාම දාම ඇවිල්ලා හවස 7ට වඳිනවා. හයියේ ඉඳලා 7ට වෙනකම් බෝධි පූජා තියලා 7ට වෙන නායකයන් වඳිනවා නායකහා. මම වැඳලා බොහෝම සතුටෙන් අහන නායක හාමුදුරුනි බෝධි පූජා හොඳයිද කියලා කියන පොඩිනව බොහෝමත්ම හොඳයි. මමත් කාමරේ ඉඳලා වැඳගෙන හිටියේ ওই තරම් ලස්සනට බෝධි පූජා වෙනවා තිබ්බ කියලා. ওই ළමට හොඳ හොඳ අනාගතයක් තියෙනවා. හොඳ ඒ හාමුදුරුලාගේ ආශිර්වාද මගේ ජීවිත මගේ දෙමාපියන්ගේ ආශිර්වාද වඩා මට වටිනක මම හිතනවා. ඒ තරම් උන්වහන්සේලා සිල්වා. ඒ තරම් උන්වහන්සේලා නිහතමානී. ඒ තරම් උන්වහන්සේලා ධර්මදාර විනයදාර ඇත්තම කියවන තාත්තා කෙනෙක් වගේ තමයි කොටුකුර ධම්මාවාස හාමුදුරු අපි දරණාග කුසල ධම්මහාමුදුරු හිටි. ඒ වගේ මිදිසෙවිතිය නායක හර අපිට විශාල ශක්තියක් වුණා. උන්වහන්සේ අපේ දියුණුව සඳහා මට විශාල හැම මොහොතම අපිට නිතරම උදව් කළා. නායකයන් නිතරම අපිට පුළුවන් විදියට අපිට සැලකුවා. පුළුවන් විදියට උන්වහන්සේ ළඟයි උගන්වන්න ඒ වගේම බණ කියන්න ඉංග්‍රීසි පිළිබඳ ධර්ම දේශන පවත්වන්න අපිට විශාල පිහිටක් වුණා. ඒ වගේ සත්පුරුෂයෝ මේ ලෝක බොහොම අඩුයි. මේ ලෝකේ සත්පුරුෂයෝ බොහොම අඩුයි කියලා බුදුහාමුදුරු කියනවා. බුදුහාර කියන අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවා. දේවදත්ත නිසා තමයි අජාතසත් රජුරු විනාසුනේ. දේවදත්ත ආශ්‍රය කරේ නැත්නම් අජාතසත් රජුරු කවදාවත් නිරයට යන්නේ නැහැ. මුලින්ම අජාතසත් රජුරු බුදුහාරුන්ව සරණ ගියා නම් අදත් අජාතසත් රජුරුට දිව්‍ය ලෝක හරි නිවන් දකින්න හරි තිබුණා. ඒ නිසා බුදුහාරු කියනවා බාල පුද්ගලයා ඇසුරු නිසා ජීවිත විනාශ මහා විපත්ති ජීවිත කරදර බාධක ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒ වුණාට නමුත් මගේ ජීවිතය බලපුවහම මම හොඳ සිල්වත් ගුණවත් කල්යාර මිත්‍ර සත්පුරුෂ ඇසුරු ලැබුණා. දරණාගම කුසල ධම්මහාමුදුරු කොටුකුර ධම්මාවාස හාමුදුරු නිවිසෙවිති හාමුදුරු උන්වහන්සේගේ ඇසුරු ලැබුණ මට ලැබුණා. ඒ වගේම මේ රටේ හැම නායක හාමුදුරු කෙනෙක්ම ඒ කොටුකුර හාමුදුරු නිසා රටේ අස්කිරණ මහානායක හාමුදුරු අපි හැම කෙනෙක්ම මට ගොඩාක් ආදර කරන නියංගුණ නායක හාමුදුරු රටේ පොබුවරු හැම කෙනෙක්ම මට ආදර කොහේ දැක්කත් අපි පොඩි හාමුදුරු අපි කොටුකුර නායක හාමුදුරුවත් උපස්ථාන කරපු පොඩි හාමුදුරුනේ කියලා හැම කෙනෙක්ම මට සැලකුවා. ඒ සැලකු එකමදේ මහානායක හාමුදුරු නිසා මොන මගේ ජීවිතේ වැඩිපුර මම කැපකිර ඇත්තටම උන්වහන්සේ වෙනෙවි. මම උන්වහන්සේ ගුණක් අපවත්ද අවුරුදු 89යි. මම නමුත් මම අවුරුදු 4ක් විතර උන්වහන්සේ මම උපස්ථාන කළා. ඉගෙන ගත වගේම මම උන්වහන්සේ උපස්ථාන කළ බොහෝම කැමැත්තෙන් හරියට බුදු හාමුදුරන්ට ආනන්දහාර උපස්ථාන කරනවා වගේ. ඒ තරම් ගෞරවයෙන් ඒ තරම් ශ්‍රද්ධාවෙන් මම උපස්ථාන කළා. මම කල්පනා කරේ අම්මගේ අම්මා තාත්තා නිතිවිච දවසක් මම ඉච්චර අඬන්නේ නැහැ කියලා. ඒත් උන්වහන්සේ අපවත්වන පස්සේ මම ඒ තරම් එඬුවා. ඒ තරම් උන්වහන්සේගේ නිහතමානි ගති අපිට දක්වන කරුණාව මෛත්‍රිය ඒවා කවදාවත් අමතක කරන්න බෑ. උන්වහන්සේලා ඇත්තටම දකිද්දී හිත හරි ප්‍රසන්නයි. ඒ කියන්නේ බුදුබව ලවන්නේ උත්තුමියෝ. අහල ඇතිනේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරු, මරිහි හාමුදුරු කොටුකුර හාමුදුරු මේ වගේ උන්වහන්සේලා බුදුබව ලවන උත්තුම නිසා උන්වහන්සේලා මේ රට විශාල මෙහෙවරක් කළා. උන්වහන්සේලාගේ ආශිර්වාදයත් එක්ක උන්වහන්සේට මේ රටේ
තවතවත් ධර්ම දාන දෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් බොහොම අපින් අපේ හාමුදුරනේ මේ කතා බහට එකතු වුණාට තව තවත් දීර්ඝ කාලයක් මේ ශ්‍රී ලංකා භූමියට ඒ ධර්ම දාන දෙන්න වහන්සේට ශක්තිය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා සහ ඔබ වහන්සේට ගෞරවපූර්වක නැවත ස්තුතියන්ත වෙනවා. හැම සිතකම පින් සිතුවිලි යති වේවා මෙත් කරුණා ගුණ දියරන්නේ වේවා සමගිය සාමය රට තුල ඇති වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා කරදරමයි ජීවිතයක හැම දාම මරණයටයි ටික ටිකවත් ලංවීම පින පමණයි තරමකවත් සෑහීම නිවන තමයි අපි කාගේත් සැනසීම. තිරසන්න බෑ.